තමාට අවැඩනම් කරන්නේ ඒ කෙනා ගැන හිතවත් වීම පළක් නෑ. තමා වෙත නොයනා කෙනා වෙත තමා කොහොමද යන්නේ? යමෙක් තමාව අත්හරිනම් තමා දෝ අත්හැර ඔහුට ආසන්න කළ යුතු. ඔය කියන්නේ තරුණ ළමයිගේ ප්‍රේම කතාව. තව කවුරු හරි තමාව අත්හරිනවනම් අත්හැරලමද? උඹට මාව ඉපාන එපා. මටත් එපා. පිටිපස්සෙන් බලු පැටියෙක් වගේ වැටිගෙන යන්නේ සිංහෙක් වගේ නතර වෙනවා. කෙනෙක් තමාව අත්හරින්දි තමාව කෙනෙක් බහැර කරද්දි උඹ මට එපා කියද්දි එතනම නතර වුණු පිරිමියා. සිංහේ ආය අඩියක් තියලා අනේ අනේ කියලා පිටිපස්සෙන් ගියොත් බලු පැටිය. බලන්න ගන්න තීරණෙන් තමන්ගේ පෞරුෂයේ තීරණේ වෙන හැටි. පෞරුෂයේ තීරණේ වෙන හැටි. අද කාලේ මොන පෞරුෂයක්ද? අද කාලේ මොන චාරයක්ද? තමාව යම් කෙනෙක් අත්හැරියෝ තමා බහැර කළොත් අත්හැරලම දාන්න කියන තමයි කියන සිංහකම පිටිපස්සෙන් යන්න එපා. අත්හරින කෙනා අත්හැරලම දානවා. යමෙක් තමාව අත්හරිනම් තමා දෝ අත්හැර ඌට ආස නොකළ යුතු. මේ රහතන් වහන්සේලා දරාගෙන ආපු ගාථාවක් විස්තර කරනවා. තමාට හිතවත් නැති කෙනා හා ඇසුර පවත්වා පළක් නැහැ. තමාට හිතවත් නැහැ. කොහොමද හිතවත් නැති? කෙල්ලෙක් කියන්නේ ගෙදරකට අම්මට තාත්තට බරක් වෙන්නේ කෙල්ල කෙල්ලගේ චරිතේ. ටියුෂන් යනකොට පිටිපස්සෙන් ඇවිල්ලා අම්මා කෙල්ල රැකගෙන තමයි කැම්පස් එකට යවන්නේ. රැකියා ආයතනෙට යවන්නේ. එතකොට මේ කෙල්ලගේ ජීවිතේ වටිනාම දේ බවට පත් වෙන්නේ කෙල්ලගේ චරිතේ. මේ කෙල්ල ආදරය කරන කොල්ලා මේ කෙල්ලගේ චරිතයට හානි කරන් දෙනවා. එතන හිතවත්කම නැහැ. පිළිතුරුකම නැහැ. එතකොට ආදරේ කියලා චරිතයට හානි කරන් දෙනවනේ. එයා හිතවත් නැහැ. එතකොට නුවණ තියෙනවා නම් ප්‍රඥාව තියෙනවා නම් ඒ කෙනාගේ ඇසුර වැඩක් නෑ. පුදුම එකක් එතන. මේ විදිහට බැලුවොත් කීයෙන් කීයක් ප්‍රේම ගතා ඉතුරු ඉද්දන්නේ. ඊට පස්සේ තමාව බැහැර කළා අත්හැරලා එපා එපා ඔයා ඉකිය අත්හැර හැර යනකොට ඒ පිටිපස්සේ යන්න එපා කියනවා. ඇයි තමාට ආදරය කරන්න ලෝකෙ එක්කෙනයි දෙන්නේ? කවුරුත් නැතත් තමන්ගේ අම්මා ඉන්නවනේ තාත්තා ඉන්නවනේ. තමාගේ චරිතෙත් රැකගෙන තමාට ආදරෙන් සෙනෙහසෙන් තමාව තේරුම් අරගෙනත් ඉන්න බැරි නම් ඒ වගේ අය අත්හරින්න කියනවා. කියන්නේ තමන්ට ඕන ඵලයේ එතන නැහැ. ගහක ඵලයක් නැතුවට කුරුල්ලොත් ඒ ගහ අත්හරිනවා. ගසේ ගෙඩි නැති විට කුරුල්ලා යනවා නොවේ ගෙඩි ඇති ගහක් වයි. ඇයි අම්මගේ ආදරේ තියෙන්නේ? තාත්තගේ ආදරේ තියෙන්නේ? සහෝදර සහෝදරියන්ගේ ආදරේ තියෙන්නේ? සුදුසු කාලයේදී ඔවුන් ආදරේ සොයලා දෙන්නේ ලෝකයේ මහ විශාලම. ඇයි මේක පටු වෙන්නේ ඇයි එක තැනකට?